සංගීත කතාවට ආදරය කරනවව ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් අද අපි වීඩියෝ එකෙන් කතා කරමු. ඒ කියන්නේ කල්පනගේ අම්මා සේමිනේගේ ගෙදර ගියාට පස්සේ සිදුවෙන දේ සම්බන්ධව. ඉතින් වීඩියෝ එකට යන කලින් ආදරෙන් ඉල්ලීමක් කරන්න කැමතියි. ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් මෙවැනිම වීඩියෝස් හැමදාමත් බලන්න කැමති නම් එහෙනම් මගේ channel එක subscribe කරලා මාත් එක්ක සම්බන්ධ වෙන්න. ඒ වගේම ලයික් කරන්න, කමෙන්ට් කරන්න, තවත් නොදන්න යාළුවෙක්ට දැනගන්න, ෂෙයා කරන්න කියලාත් ඉල්ලීමක් කරන්න කැමතියි. ඉතින් ඔයා මේ වෙනකොටත් දන්නවා. ඒ තමයි කල්පන වගේම කල්පනගේ තාත්තා අසේල ගැන හෝ සේමිනේ ගැන මේ අමාරු අවස්ථාවේ හොයලා බලන්න කටයුතු කළේ නැහැ. හැමතිස්සෙම වගේ සේමිනේ වගේම අනිත් හැමෝම බලාපොරොත්තු වෙන දෙයක් තිබුණා. ඒ තමයි කොහොම හරි තමන්ට කල්පනගේ තාත්තගේ කල්පනගේ ඇමති බලේ දේශපාලන බලේ ලැබෙයි කියලා. හැබැයි සේමිනේ හිතපු විදියට ඒ දේවල් සිද්ධ වුණේ නැහැ කියන එක මේ වතාවේ කියන්නට ඕනේ. විශේෂම දේ කිව්වොත් එහෙම දැන් කල්පනගේ තාත්තට උමනා කරන්නේ තමන් කරපු වැරද්ද වහගන්න. ඒ කියන්නේ අසෙල්ට මේ වෙලාවේ උදව් කරේ නැ කියන එක මේ කට්ටියට පෙන්වන්න කිසිම උමනාවක් නැති බව අපි හොඳින්ම දන්නවා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මේ වෙලාවේ දැන් කල්පනගේ අම්මා සේමිනේ බලන්න සේමිනේගේ ගෙදෙට්ට යනවා. ඒ ගිහිල්ලා කල්පනගේ තාත්තට කල්පනට වෙලා තියෙන අබැද්දිය ගැන සියලු විස්තර කියන්නයි මෙයා යන්නේ. හැබැයි සේමිනේ කියලා කියන්නේ ඕනෑම දෙයක් හොයා බලන්නේ නැතුව තවත් කෙනෙක්ට අපහාස කරන්න හරිම දක්ෂ රුසිකාවියක් විත්තිය අපි හොඳින්ම දන්නවා. ඒ කියන්නේ සේමිනේ මේ වෙලාවේ හිතන්නේ ඒගොල්ලන්ට ඒ කියන්නේ කල්පනට කල්පනගේ තාත්තට අසෙල්ට උදව් කරන්න පුළුවන්කම තිබිලත් ඒ වගේම පොලිසියට ඇවිල්ලා අසෙල්ට පහසුකම් සලසන්න හැකියාව තිබිලත් මේ කිසිම දෙයක් කරන්න නැතුව මේගොල්ලා අහක බලාගත්ත කියන දේත් එක්ක ඇත්තටම කල්පනගේ මුළු පවුලත් එක්කම ලොකු කේන්තියකින් තමයි සේමිනේ ඉන්නේ. ඉතින් මේ කේන්තිය නිසාම අර කාලෙකට කලින් මහිලා ගෙදරත් එක්ක තිබුණනේ ලොකු වෛරයක්. අන්නේ වෛරය වගේම වෛරයක් සේමිනිත් හදාගෙන ඉවරයි. ඒ කියන්නේ කල්පනගේ අම්මට බැනලා පන්න ගන්න සිද්ධියක් අපිට සංගීත කතාවේ ඉදිරි දර්ශන තුලින් දකින්න පුළුවන් වෙනවා කියන එක මේ වෙලාවේ මම ඔයාට මේ වීඩියෝ එකෙන් කියන්න කැමතියි. විශේෂම කාරණාව ගත්තොතින් අසේනි බලන් ඉන්නකොටම අනිවාර්යෙන්ම කල්පනගේ අම්මට බැනුම් අහගෙන මේ ගෙදරින් පිට වෙලා ගිහිල්ලා කල්පනට වගේම කල්පනගේ තාත්තට බණ දර්ශනයක් අපිට සංගීත කතාව තුළින් දැක බලා ගන්න ලැබෙනවා කියන එක මේ වීඩියෝ එක හරහා මං ඔයාට ඉදිරිපත් කරන්න කැමැත්තෙන් තමයි හිටියේ.